එතකොට ජය ඔව් හරි මේ ජයසිරි මහා භෝගියට ඔව් මම ඉස්සලා කිව්වා අහු නැතුන් සක්වා මම කිව්වේ ජයසිරි මහා භෝගියන එක නැතුව ජයසිරි මහා හාමුදුරනේ කියලා සින්දුවකට අවිල්ල තියෙනවා එතකොට සින්දුවලදී ඒක තමයි මම කිව්වේ මෙට්‍රිකල් ලයිසන්ස් කියන්නේ එතකොට ඒ යම් පද ලොක් කිරීම කරනවා ඒ කියන්නේ හදයි ක්ලිපින් කියමුකෝ එහෙම කරනවා හැබැයි ඕන කෙනෙක් දන්නවා ඒකයි කියලා නමුත් මේ මේ තේරුම මොකද්ද කියන එක දන්නවා ජයසිරි මහා භෝගියටයි මේ කිව්වේ කියලා उदाहरण සනරාමර කියන එකට කොහෙද කුරුත්තනය දෙන්නේ බෑ කියලා කියන්නේ න්‍යායම් පදනමක් අවශ්‍යයි බෑ කියන එක න්‍යායම් පදනමක් පැහැදිලි නේද මම න්‍යායාත්මක පදනම් කිව්වනේ රුද්ධියක් විදිහට අර්ථකථනය කරන්න බෑ හරිද ඊළඟට අපි වාග්ය ආරෝපණය කරන්නේ වචන වර්ණකන ආකාරය පිළිබඳ ශ්‍රේණිය විද්‍යාව ඒ ශ්‍රේණිය පරීක්ෂා කරලා තමයි අපි නිගමන වලට එළඹෙන්නේ වාග් විද්‍යාවක් කියන විදිහට ඉතින් ඔබතුමා ශ්‍රේණිය පරීක්ෂා කරන්න කොහොමද දැන් මෙතන දැන් මේ දැන් අතුගල් පරීක්ෂා කරලා ඇතිව ගැටලුව තමයි මම ඉදිරිපත් කරන්නේ ඒක තමයි මම මේ උත්තරේ දෙන්නේ ඒක තමයි අතුගල් පුර කියන එකේ පුර කියන එක නැතුවට අතුගල කිව්වෙන් පස්සේ අතුගල කිව්වෙන් පස්සේ සමහර අයට අතුගල් පුර මතක් වෙන්න පුළුවන් දැන් අතුගල කියන එක ගැලන් විශ්වවිද්‍යාල පරිසරයේ කොහොම වෙන කෙනෙක්ද මතක් වෙන්නේ අපි අතුගල සර්නේ उदाहरण उदाहरण सामान කාව්‍යාත්මක ව්‍යවහාරය අපි අමුවෙන් වචන පාවිච්චි කරන්නේ නැහැ වචන ඉතරහින් පස්සෙන් කොටස් එකතු කරලා නවපදී කර නැත්නම් නවපද සාධනය කර ගැනීම කියන එක කාව්‍ය භාෂාවේ අක්ෂර දක්ෂතාවයේ ලක්ෂණය දැන් මහතෙන් මම උදාහරණයක් දෙන්න හා මට ඔව් නෑ මට කතා කරන්න දෙන්න දැන් ඔබතුමාම නැත්නම් ඔබතුමාම උත්තරෙත් කියන්න නෑ නෑ මම විනාඩියක් මගේ විනාඩියක් ඉවර වෙන්නේ නැහැ ඉතින්
මේ එතකොට මහසෙන් කියන එක කතරගම දෙවියන්ට භාවිතයේ දෙන්නේ මහසෙන් කියලා මම හිතන්නේ අපි විහෙත් මාත්‍යාගේ උත්තරේ එනකන් එමු. ඔබට අතුරු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මොකද ඒකේ ප්‍රශ්නේ උත්තරේ පිළිතුර සම්පූර්ණ කරන්න ඕන. ඔව්. එතකොට මහා තේනාවක් සහිතවන්නේ මහතේ. ඒ වගේ දෙවියන් සහ මිනිසුන් ඒක අර්ථ නිරූපණ සපයයි යම් යම් අය. දෙවියන් සහ මිනිසුන්ගේ ගෞරවය නැත්තම් ඒ සහිත වූ කියන මොකක් හරි අදහස ඇයි අපට සනර නර අමර සනරාමර දෙවි මිනිසුන් සහිතව නැත්තම් පිරිවරාගෙන ඔවුන්ගේ ගෞරව බොහොම ලබා ගන්න නැත්තම් ඉතින් ඒක අර සත්ගුණ අසත්ගුණ කියලා අපි බෙදනවන්නේ. එතකොට එතෙන්දී අපිට අසත්ගුණන් යාර සමාසයේ දැන් ඔය ඉකුත් සයුර කියලා කිව්වේ අපි ඉලි ගුණගුල් කියලා කිව්වේ ඒ වගේ දෙවියෝ මිනිස්සු තේන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දැක්කහම. නමුත් බුදුහා දෙවියන් මිනිසුන්ගේ ගෞරවය ලබා ගත්ත කෙනා නිසා අපි ඒක අන්‍යාර්ථයක් හැටියට බුදුන් වහන්සේ මේ ඕකම් කරන්න පුළුවන් අසත්ගුණ අන්‍යාර සමාසයක් හැටියට. ඔව් අසත්ගුණ දැන් සර් කියන විදිහට එහෙම. නමුත් එතන තියෙන්නේ සනරාමර ලෝක ගරු කියලා. එතකොට ඇයි අපි ගරු කියන දැන් ගුරුවරයා කියන කෑල්ල හල්ලලේ වෙදලා දෙවියෝ සහිත මිනිස්සු කියලා කියන්නේ. නෑ මෙහෙමයි මම කියන්නේ නෑ සමා වෙන්න. මම කියන්නේ නැහැ කිසි දෙයක් මේක හලන්න කියලා. ඔබ මම හිතන්නේ මගේ සංවාදයේ පදනම අවබෝධ කරගෙන නෑ. මේක තමයි. නෑ මම අවබෝධ කරගෙන නම් හන්නේ. මම හිතනවා අපි පිළිතුර දෙනකන් ඕ මම කිසි දෙයක්ම කියලා නැහැ මේක හලන්න කියලා. ඒ වගේම සනරාමර කියන එක බුදුහාමුදුරුවෝ හඟවන පර්යාය පදයක් හැටියට පාවිච්චි කළ යුතුයි පාවිච්චි කිරීමට සුදුසුයි කියන එක මම කියලත් නැහැ. මම කියලා තියෙන්නේ සනරාමර කිව්වහම බුදුහාමුදුරුවෝ හැඟෙනවා. නමුත් කිසියම් කවියෙකුට කවියක් කියනකොට වචනයක් හයත් හරි සනරාමර සේවන වගේ වැඩපටහන කරමක් දානකොට හරි මොකද පොදුජන සමාජයට ගෝචර වෙන අර්ථයක් තියෙන හැඟෙන මේ දැනවෙන ඉංගනේ මේ අපි ඔය විකිරීම කියලා කියන්නේ එහෙම අර්ථයක් තියෙනවා. ඒ නිසා ඒක ඉන්න බැරි කමක් නැහැ කියන එකයි මම කියුවේ. ඉතින් මගේ පදනම තේරුම් ගන්න නැතුව මම හිතන්නේ තව විවරණයට අදාළව දැන් මෙතන මේ සාකච්ඡා දෙක විහෙත් එකෙත් මගේ සංවාදයට අදාළ එකක් නිසා ආයෙත් කිව්වොත් ගෞරවයට පාත්‍ර වූ තැනැත්තා කියලා තේරුම සනරාමර කියන එකේ ගන්න බෑ. දැන් විහෙත් කරේ සනර අමර මොකෝ ගන්න බැරි කියලා ඇහුවා. සමහර කට්ටිය කියන්න පුළුවන්. සමහර කට්ටිය නෙවෙයි අපි කියනවා පැහැදිලිව බලන්න කොහෙද ගෞරව කියන කෙනෙක්. එහෙනම් සනරාමර සත්කෘත එන්න ඕන. එක්ක සනරාමර ගරුකෘත එන්න ඕන. ගරුකත වෙන්න ඕන. එහෙම නැතු වෙන්න බෑ. එක්ක සනරාමර මහිත තුර නර මහිත ඉන්නේ වචනේ නෑ. මෙහෙම හිතන්නකෝ. ඇයි දෙවියන් මිනිසුන් සිටියම් මිනිසෙකුට ගෞරව කරන්නේ? ගෞරව ඒක නෑ. ඒ වචනේ නැති කර ගන්න බෑ. ගෞරව කරනවා නම් ඒක ගෞරව කරන අදහසක්. හැඟවීම කියන එක හැඟවීම කිසිත් නෑ. හැඟවීම කියන එකට මොකක්ද කියන්නේ? අධ්‍යාහාර වීම කියන එක ඔතෙන්ටයි අදාළ නොකරන්නේ. නෑ නෑ අධ්‍යාහාර කියන්නේ පද කොටස් අයින් වුණාම දිහේ පද කොටස් අයින් වුණාම ඒ පද එදාලා ගන්න එකනේ. දැන් පද කොටස් අයින් වුණෙන් පස්සේ දැන් මං කිව්වා ක්ලාස් එක කිව්වෙන් පස්සේ ඔක පස් එක කිව්වා මොකද කියලා පස් ක්ලාස් එක බාහිර කොට ආයෙත් ආයෙත් ඉංගිනේ කියන්නේ ඇඟ වෙන්නේ වාචාර්ථය තේරුම් ගත්තයින් පස්සේ. ඔව් ඒකට උත්තරේ කි මගේ දන්නේ නැති මිනිස්සු සයිට් එකේ තියෙනවා කියේක. දැන් මොකද මේ බිහෙත්ම මේ ඔය ප්‍රදර්ශනය කර කර ඉන්නේ මෙතන මේ ඒකත් හොඳ නැහැ. ඒක මේ අපි දෙදෙනාටම අදාළ කාරණාවක් මතු කර ගන්න අපිට අවස්ථාවක් දෙනවද? මේ එතකොට ඒක ඔත වචනයක් අවස්ථාවක් දෙනවා පාදිකාරක කාරණාවක් අන්තිමට අවස්ථාවක් ඇඟ වෙන කියන තේරුමක් එන්නේ නැහැ මෙතන. ඒකයි කියන්නේ ඇඟ වෙනවා කියන්නේ අපිට අවස්ථාවක් ගන්න බැහැ. ප්‍රශ්න අහන එක හොඳයි. අර එකම කාරණාව පිළිබඳව නැවතුණා කාණ්ඩය හදන්නේ මේ අපලා බදින්නේ බැරිද? අපි මංජලට අවස්ථාව ලබා දෙනවා. එකකින් කියන ඒකයි මම මුලින්ම කිව්වේ. ඇත්තටම විහෙත් මහත්මයා අපිට කොන්දේසියක් දාගත්තා. සයක් ඇතුළතම ඉවර වෙන්න ඕන කියලා සංවාදය. මේ කොන්දේසිය නෝනා විනාඩි පුරවන්න හොඳයි කියලා. මම දැන් මිනිත්තු 10ක් වුණා ඊට වඩා ගිහිල්ලා. මම මෙන්න මේ හේතු නිසා තමයි පැහැදිලි කිරීමකට වඩා ප්‍රශ්න කියන්නේ. මොකද මෙතන සෑහෙන කිරිසක් ඉන්නවා, ඉගෙන ගන්න ශිෂ්‍ය ප්‍රතිපදාවේ ඉන්නවා, කපිතාචාර්ය ඉන්නවා, නොදන්නා ඉන්නවා. ඒ අයගේ ප්‍රසති දෙන්නට එන්න ඕන. එතකොට තමයි විනාඩියක් විතරක් දෙමු අපි. අනිල් මංජුල මහත්මයා ඉන්නවා. ඊළඟ ප්‍රශ්නේ ප්‍රියන්ත කුසුකුමාර. මේ දෙන්නට දෙන්න ඕන. මොකද දැන් සෑහෙන වෙලාවක් ඉඳලා මුලින්ම ස්තුතිවන්ත වෙන අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අරුණ මහත්මයා විශේෂයෙන් මගේ සමකාලීන මිත්‍රේ කරන සිද්ධිය අපි දෙන්න එකට ඒ වාර්තාව මම මතක නැති වෙච්චි. විශේෂ මම දාන්න මම මේ
මම දැක්ක දේ කියන්නම් මේ මේකේ සම්බන්ධයෙන් මේ වචන සම්බන්ධයෙන් දැන් ඇත්තටම භාෂාවේ දැන් වාග්ගිදයා විශේෂවේදී කර විශේෂ කලේ මෙතෙන්ට වැඩිහත් වෙන්න පුළුවන් කියලා දැන් මාචාර්ය කරුණාතිලක මහත්මයා එයාගේ සිංහල භාෂා ව්‍යාකරණ පොතේ මේ අන්‍යාර සමාසයේ සමාස විග්‍රහයේදී ඔය අර්ථ ගැන කතා කරනවා යෞගික අර්ථය ගැන යෝග රූඩි අර්ථය යෞගික රූඩි ආදී විදිහට. ඒතකොට ඒ කාරණාවේදී දැන් අන්‍යාර සමාසය පැත්තට මේ සංනාමන කියන වචනේ දාන මම හිතන්නේ එතන දැන් අර්ථයක් පවතින පරිසරයක් එක්ක පදයක තියෙන්න පුළුවන් අත යෝග රූඩි අර්ථයේ යෞගික රූඩි අර්ථෙදී විශිෂ්ටාර්ථයක් සහ ඒටම වෙනික අර්ථයක්. දැන් කරුණාතිලකම කියන්නේ නූල් හොරා වගේ වචනයක් ගත්තොත් ඒක නූල් හොරගම් කරපු එකක් ගම්මෙ වෙනවා. ඒ වගේ නූල් හොරා කියන සුදුර දිවරා වගේ ගත්තොත් වැඩි හොරගම් කරපු එකකුත් ගම් වෙනවා, කුරුල්ලෙකුත් ගම් වෙනවා කියලා. ඊළඟට අනෙක් පැත්තෙන් දැන් ව්‍යාකරණය ඉස්සෙල්ලම සාහිත්‍ය හැදුවා, ව්‍යාකරණය හැදෙනවා මිසක් ව්‍යාකරණය හදලා සාහිත්‍ය හැදුනේ නැහැනේ. එතකොට භාෂාවේ පදවල අර්ථ ඇති වෙනකොට විශේෂයෙන්ම අන්‍යාර සමාසයේදී මට දැනෙච්ච දෙයක් තිබුණා. අන්‍යාර සමාසයේ නිර්මාණය වෙන්නේ ඒ පවතින අර්ථය සමාජගත වුණාට පස්සේ. උදාහරණයක් ගත්තොත් දස බල කියන වචනේම නිකන් ගත්තොත් එහෙම දස කියන වචනයයි බල කියන වචනය නිකන් ගත්තාම බල 10යි. හැබැයි ඒක ඇතුලෙන් ගම්ම වෙනවා බල 10ක් ඇත්තේ යමෙකුටද දස බල කියන අන්‍යාර සමාසයේ. එතකොට සනරාමර කියන වචනේ මම දකින්නේ විග්‍රහ කර ගැනීමේ ගැටලුව සමාස විග්‍රහය වෙච්ච අවුල තමයි. අන්‍යාර සමාසයට ගන්නව නම් ගන්න බැරි වෙන්න දැන් වෙලා තියෙන කියලා මට මේ සංවාදයේ ඇතුලේ සාකච්ඡාවේ දැනෙන්නේ. සනරාමර කියන එක ගත්තනම් දැන් සනරාමර කියන වචනේ දිගටම ඉදලා ඉදලා තියෙන විදිහට ගත්තාම බුදුහාමුදුරුවන්ව විශේෂ කරන්නේ කොහොමද ඉදලා තියෙන්නේ. එතකොට ඒක ගලවලා ගත්තොත් ඒක විශේෂ කරන්න වෙන්නේ සනරාමර ලෝක ශිවංකර කියන්නේ දෙවියන් මිනිසු සහිත ලෝකෙට සිතහලසන නම්. එතකොට ඊළඟට සනරාමර ලෝක ගුරු කියන තැන දෙවියන් මිනිසු සහිත ලෝකෙට ගුරුවරයා නම් අන්න ඒ අර්ථයෙන් සනරාමර දෙවියන් මිනිසුන් සහිත ලෝකෙට සිතහලසන්නා කියන අර්ථයෙන් ගත්තනම් සනරාමර කියන එක අන්‍යාර සමාසයකට ගන්න බැරි වෙයිද කියන කාරණාව. එතකොට එහෙම වුණොත් අපිට ඕක විසඳ ගන්න පුළුවන් නේද? එක තප්පරයක් දෙන්න, ඉක්ම තප්පරයක් සැලමුකුත් පින්න සම්බන්ධයෙන් නම් මම ඇත්තටම මං දකිනවා මේ අවුරු කරන් ලැබු නෑ කිරීම කරේ සැලමුතු පින්න ගැන මම ලොකු වෙලාවක් ගත්තේ නැහැ. ඒ නිසා ඒ ගැන කරන්න තියෙන පැහැදිලි කිරීම ඇත්තටම මට කරන්න බැරි වුණා. මම ඒක මෙතෙන්දි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනරාමර වගේ එහෙනම් මම ඒ වාසනේ මෙහෙම පැහැදිලි කරන සයිට් එකකින් විතර පැහැදිලි කරනවා. නමුත් මම සැලමුතු පින්න කටුණ කිරීසාල් කිරි උදවර වල වාස් කතමල් කන්නේ තම අපිට නමස්කාරය
වගේ එකක්. හරි. ඒ විදිහට නෛරුක්තික ලොජිකල් ඇස්පෙක්ට් එක. එතකොට ඒ තමයි කියන කේ වාචා in progress මෙතෙක්ෙ දෙච්ච පාර හිරර වලින් ගන්න බෑ මේ දෙන්න සිංහල සින්දු දැක්කනේ අපි සිංහල සින්දු වල දැනට නෑ මොකුත් එහෙම එකම ඊළඟට මේ තව සමායන වාදක බාධාන්නේ මේ දෙක අක්තියක් යනවා තනරම්මර හිමි කියන තැන තියෙන හිමි කියන වචනය අදුහාමුදුරුව කියන අර්ථයෙන් යෙදුනට වඩා ඇත්තට මෙතන එවිලා තියෙන හිමි තනරම්මර කියනකොට මේ පැත්ත ගත්තොත් අර ඕකේ මේ ක්‍රියාකරණේ තියෙනවා මේ අර යදන අවශ්‍ය ප්‍රකරණ අනුව ගන්න කියලා. දැන් අන්න ඒ වගේ තැන්වලදී සනරාමර හිමි කියන කොටයි හිමි සනරාමර කියවම අර දෙපැත්තට මාරු වෙන වෙනස් වෙනවා. එහෙම කතියකුත් තියෙනවා. හැබැයි හිමි සනරාමර කියන සින්දුවේ අනිල් මේ පස්සේ ලෝක ජීවන්තර කියලා එක පද පූර්ණ වෙනවා හොඳට. ඒ මම කියන්නේ අනිත් සින්දුව ගැන අර සනරාම ඔව්. යනද? යනද? ප්‍රශ්න සාගච්ඡාට බඳුන් වෙන වචනේ තමයි සනරාමර කියන වචනේ. එතනින් එහා මම සාහිත්‍ය කරුණුවත් ඇත්තට මම උපාධියක් කරපු කෙනෙක්. නමුත් ඒක විස්තර කරන්න තරම් අවශ්‍ය වෙන්නේ නමුත් මම මේ සාමාන්‍ය මහජනතාව කෙනෙක් සාමාන්‍ය කෙනෙක් හැටියට මේකට සම්බන්ධ වුණේ. එතකොට මේ මිනිස්සු මේ සනරාමර කියන වචනේ සම්බන්ධයෙන් දරන අදහස මොකද්ද? අපි ඇත්තටම මේ සමාජයේ පොඩ්ඩක් ඇවිදලා එහෙම කරලා බැලුවාම අපි ඇත්තටම එළියට ගියාම සනරාමර කියන වචනෙන් මට නම් සා මන් දන්න තේරු දෙනාටම මම හස්තේ කරන සමාජය තුළ තේරු දෙනාටම නම් වැටෙන්නේ බුදුහාමුදුරුවෝ කියන අර්ථයම පමණයි. ඔබතුමාලාගේ තරකයට විරුද්ධයි. සංවාදය මේ ගොඩාක් මුලින්ද ආසාවෙන් ආගනිතිය මම ඇත්තරම පාලි විෂයවත් වාග් විද්‍යාවත් සිංහලවත් උපාධියට අදාරපු කෙනෙක් නෙවෙයි. නමුත් මම ප්‍රාචීන අධ්‍යාපනය ලබලා තියෙනවා විද්‍යාලංකාර පිරිවෙලින්. මට දැනුණ දෙයක් එකක් තමයි මේ අර වචනයක භාවිත සමාජය ගැන කතා කළා, හැඟවෙන දේ ගැන කතා කළා. මට ඇතිවෙච්ච ගැටලුව සනරාමර කියන වචනයට අදාළ මේ අපේ දෙදෙනාගේම අදහස් මම අහගෙන හිටියා. මට දැනුණ ප්‍රශ්නයක් ඔය හැඟවෙන දේ ගැන කියනකොට අරහන් කියන වචනේ අරහන් මට ඔය මනුස්සයා වරහන් මට ඔක අරහන් කියලා කිව්වම හැඟවෙන දේ වෙනයි. නමුත් අරහන් කියන වචනේ
අදහස වෙනයි කියන්නේ දැන් අරහන් කියන ලෝකරා බුදුහාමුදුරන්ගේ බුදු ගුණය නමුත් සමාජයේ හැඟ වෙන අදහස වෙනයි ඊළඟට තව එකක් තමයි නිමන්සෝ ලැබේවා නිර්වාණය කියලා කියන්නේ අපි දන්නවා අපි භාෂාවේ සා භාවිතයේ අපි අපේ අතර ශාස්ත්‍රීය භාෂා හැදෑරීම නිවන කියන එක අපි දන්නවා නමුත් සමාජයේ සමහර වෙලාවට නිවන කියලා කියනවා වෙනත් අර්ථයකින් මොකක් කර වැඩක් කරන ගුණන් පස්සේ නිවන් ගියා වගේ කියලා කියනවා ඒක වැරදි මගේ අදහස නමුත් අපි අර සමාජයට ඒ හැඟෙවෙන දේ කියන තැනට ගියොත් ඇත්තටම අපේ උත්තරීතර භාෂාවේ විනාශ වීමක් වෙනවා මගේ පෞද්ගලික අදහස ළඟට ප්‍රත්‍යක් ක්ලාස් එක ගැන කිව්වා ඇත්තටම අතුගල සම්බන්ධයෙන් අපේ අරුණ මහත්මයා සඳහන් කරපු අදහසත් එක්ක මම ගැලපෙනවා ඒතුව බස් එකට නැගලා බස් එක කිව්වොත් එහෙම ඒ කියන්නේ ගියර එක ගැන ඊළඟට පරන්තියේ ප්‍රශ්න එක ගන්නවා කියලා කියන්නේ පළවෙනිය වෙනවා කියන එක ඒ වගේ දැන් ඔය උදාහරණ කදේ පොසිටිව් කොරෝනා පොසිටිව් කියන්නේ වෙන එකක් පොසිටිව් තින්කින් කියන්නේ තව එකක් ඒ වගේ මට අදහසක් තිබුණේ ඉතින් ගොඩක්ම සතුටුයි ආදරයකින් මම මේ සංවාදයට බොහොම සතුටින් සම්බන්ධ වුණා මම ප්‍රශ්නයක් නැහැ මම අදහසක් ඉදිරිපත් කළේ අරහන් කියන වචනය ගැන මේ මෙතනදී පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවුණත් අදහසක් විද්වතුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. හොඳයි දරුවන් කරන්නේ මට වටතාව දුන්නට. හොඳයි මට මම ඉතාල කෙටියෙන් කියලා නිහඬ වෙන්නම් මේ කාල වේලාව අනුව. ඇත්තටම මම බෞද්ධයෙක් හැටියට කැමති නැහැ අරහන් කියන එක නරක මිනිස්සුෙකුට මට ඕක අරහන් කියලා පාවිච්චි කරනවට. හැබැයි සමාජයේ මිනිස්සු එක්ක පාවිච්චි කරනවා. මේ මට ඕක අරහන් මට දැනෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් එතකොට සමහර වචන තියෙනවා භාෂාවේ අර්ථ පෙරලෙනවා මම ඒක කලින් මම හිතන ඔබතුමා මගේ ඒ ඉදිරිපත් කිරීමට මුලින්දලම සම්බන්ධ වෙලා හිටියනම් පැහැදිලි වෙයි සමහර වචන විවිධ ස්වරූපයෙන් සමාජගත වෙනවා අර්ථ පෙරලීම සමග එතකොට ඒ වචනය විදිය තමයි ඒ සනරාමර කියන වචනේ අර්ථ කියලා දිච්ච විදිය තමයි මේක එතකොට මට මේක හොඳයි මේක නරකයි මේකත් කරන්න එපා එහෙම කියන්න බෑ භාෂාව කියන්නේ විද්වතුන් විදිහට ඔබ අප මම නම් ආධුනිකයි ඔබලා නිවැරදි කිරීම කළ යුතුයි නේද දැන් මේ හාමුදුරණවහන්ස මෙහෙමයි දැන් නිවැරදි කරන එක හොඳයි මේ ඒ කියන්නේ ශාස්ත්‍රීය කාරණයකදී වැරදි භාෂාවක් වැරදි ශික්ෂණයෙන් තොර යමක් කරනවා නම් ඒක අපිට නිවැරදි කරන්න පුළුවන් හැබැයි මට ඕක අරහන් කියලා දීපු මිනිස්සෙක් මේ කියන එක අපිට බෑ පොදු ජන ව්‍යවහාරය එහෙම වෙනස් කරන්න බෑ දැන් මේකේ වෙත් මාධ්‍යශේත්‍රයක මම තව තවත් සිද්ධාන්ත ගොඩක් එක පැහැදිලි කරේ. ඉතින් ඒක තමයි මට දෙන්න තියෙන උත්තරේ. බොහොම ස්තුතියි ඔබ වහන්සේ මේ මතු කරපු කාරණේ. අපිට අවස්ථාව දෙනවා. දැන් ඒ විදිහට අදාළව කියන්න ඕන දෙයක්. මොකද දැන් අපි දෙන්න උත්තර දෙන්නේ ගලා. එතකොට හාමුදුරුවෝ ගෙනාම අරහන් කියලා පදයක්. ඒ හාමුදුරුවෝ හොඳ වචන යෝජනාවක් ගෙනාව උගත්තාය විසින් ඒවා නිවැරදි කළ යුතුයි නේද කියලා. සමහර ඒවා තියෙනවා ඒ දවස්වල සංවේදන ක්‍රමයයි මම ඒකයි මුලදී මේ සාකච්ඡාවේ සක්‍රීය සංවේදනයේ භාවිත වෙන මේ වගේ සමාජයක අපිට හරි ලේසි වැරදක් තියෙනම් ඒක හදන්න. එක සාකච්ඡාවකට ඒක ගියපු ගමන් ඒක මේ නිවැරදි වෙනවා. ඉස්සර කාලේ ආපු භාවිතනේ හැමදෙරෝනේ මේවා අරහන් කියන එක දැන් ඒක මොනවා කිව්වත් අර යකෝවා වගේ තමයි. ඉතින් ඒක යොදන එකම නැතුව මහනක අපි අදිනු පාවිච්චි වෙන්න පුළුවන් මට ඔක අරන් කියලා හඳුතු ඔය පැහැදිලිවම සුජාත හඳුරු කිව්වාගේ අපි ඒව නිවැරදි කළ යුතුයි මේ සක්‍රීය සංවේදන මාධ්‍ය හරහා ඒව සඳහා භාවිත කළ යුතුයි අපි ඒක කළ යුතුමයි දැන් පොලිසාද කියන වචනේ ගන්න කොහොමදරුවේ මේ ඒ කියන්නේ මේ මොකක්ද මේ මොකක්ද පෝරිසාද කියන වචනේ තේරුම පෝරිසා කියන්නේ මිනිහට අද කියන්නේ භක්කනේ ධාතුව පෝරිසාද කියලා කියන්නේ එතකොට මේ මිනිස්සු කන එක නම් දැන් කාලේ පෝරිසාද කියනෝනේ ඕන කෙනෙකුට ටිකක් තඩප්පර වැඩ කරන කිසියම් රූඩිගත වීමක් තියෙනවා වැරදි රූඩි තේතච්ඡත්ත ශ්වේතච්ඡත්‍ර කියනක තේසත් කියනවා ශ්වේතච්ඡත්‍ර කියන්නේ සුදු කුඩයට නමුත් ඒක සිංහලට ආපුවම තේසත් කියන්නේ සුදු කුඩයට නෙවෙයිනේ අර මහා කවුමක් ගහන් යන එකටනේ ඒවා ඇවිල්ලා තියෙනවා නමුත් අපි මේ වගේ දේව මේ සැලමුතු පින්න සනරාමර කියලා වැරදි භාවිත වෙනකොට අපි ඒව නිවැරදි කළ යුතුමයි මේ ඒකට මේ එහෙම මෙහෙන් අර මිනිහෙක් මිනිහෙකුට හිතුණා නම් ඒක හරි කියන එක මේ මං හිතන්නේ කවුරුත් පිළිගන්නේ කියලා තප්පර 30ක් විතර දින සමා වෙන්න. දැන් මම වාග් විද්‍යාව ඉගෙන ගත්තේ ජයවර්ධන විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ ඉන්නකොට මහාචාර්ය ජේ.බී. සනායක මහත්මයා ඇතුළු ආරාධිත ආචාර්යවරු අපිට ඉගැන්නුවා. ඉතින් ඒ දන්න ටිකෙන් තමයි මම මේ පැහැදිලි කිරීම කරන්නේ. වාග් විද්‍යාඥයාගේ කාර්යභාරය තියෙන ව්‍යවහාරය මොකක්ද කියලා සමාජයට පැහැදිලි කරන එක මිසක්කා
අරක හොඳයි මේක නරකයි කියලා ඒක එහෙම දක්වන එක නෙමෙයි. වාග්විද්‍යාඥා කාර්යභාරය ඒක. එතකොට දැන් ඔය අරහන් කියන පදේ අපි ගන්න ඕන අරහන් කියන එක අන්න ඒ පදනමේ. මේ ඒකට මම හිතන්නේ ඒ එකතු කිරීම මම එකතු කරන්න කැමතියි. අරහන් කියන එක ඉස්ථාපිත වුණාට තාම මේ සැලමුතු පින්න සහ ධනරාමර සේවන ඉස්ථාපිත වුණේ නැහැ අද්දවත් ඒක. ඒක ඔබතුමාට ඕන නම් ඉස්ථාපිත නොකරන්න පුළුවන්. නමුත් මම කියන්නේ කවුරුත් ඒ වගේ තුමා කරන්න පුළුවන් ඉස්ථාපිත කරන්න ඒක දැනගන්න අද හොඳ සම්මාදයක් හැමෝටම වැදගත්න මම හිතනවා දැන් මේ දක්වලත් උදාහරණ සිංහල සහ පාලි වල අනරාමර කියන වචනය අනිපදයක් විදියට බුදුහාමුදුරන්ට යෙදුන තැනක් මම කෙටි තැනක් තමයි සංගාම දින විජිතම්මා අර මේකෙන්න පද මේවයි බුදුහාම වෙන පද තියෙනිට කියලා ඒ පින් පුළුවන් ඒ recording in progress මට නම් ওই වචනේ අහද්දි එහෙම මං මොනවිල සුමනසිරි හාමුදුරුව මම අවස්ථාවක් ගන්න හේනද හාමුදුරුව ප්‍රශ්න ඉදපත් කරන්න තිබුණා දැන් මේ වචනේ දැන් මට ඇහෙද්දි නම් මේ එහෙම අදහසක් කිසිසේත්ම ගන්නේ එහෙම දැනෙන්නේ නැහැ ඔබතුමා කියන විදිය හැඟීමක් එහෙම දැනෙන්නේ නැහැ ඇත්තටම දැන් මේකේ තේරුමත් අපි අවබෝධයෙන් පරිහරණය කරන පිළිසක්තියද මේ වචනේත් එක්ක එහෙම අදහසක් දැනෙන්නේ නැහැ ඒක මහා විහිළුවක් වගේ දෙයක් අනිත් එක තමයි දැන් අපි සාමාන්‍ය මෙතන ගොඩක් අය විවිධ අදහස් දක්වා අපි අහගෙන හිටියා. එතනම අපි මෙතන අද කතා කරන්නේ සනරාමර කියන ලේල්ලා හඳුරු කිව්වා එකට සමාන අදහස් තමයි මං හිතන්නේ අපි මේ වචනේ ගැනයි කතා කරේ. ඒකට මේ වචනේ යොදා ගැනීම සම්බන්ධයෙන් තමයි මෙතන ගොඩක් කතා වුනේ. ඒකට ඒ ගැන නිශ්චිත අදහසකටයි අද එන්නත් ඕන මං හිතනවා. ඒ තැනටයි එන්න ඕනේ කියලා නැතුව මේ වෙන වචනවල අදහස් එක්ක මේ වචනේ ගන්න යන එක ඉතාම වැරදි. ඒ නිසා අපි මේ වචනේ පිළිබඳව නිගමනයකට එන්න පුළුවන් නම් වෙන වෙන වචන ගැන කතා නොකර හොඳයි කියලා මගේ යෝජනාව. ඒකට මට මේ කාරණේ විතරක් කියන්න දෙන්නේ. ඇත්තටම නිගමන කරන සාකච්ඡාවකට නෙමෙයි මං ආවේ. ශාස්ත්‍රීය සංවාදයකට. එතකොට දැන් කෙනෙකුට හැගෙන්න තියෙන පුළුවන් මම බලෙන් කියන්නේ මේක. මොකද ගීයක් වුණත් එක එක අයට ඒක ගෝචර වෙන්නේ එක එක විදිහට. දැන් මං කිව්වේ මම මේ සාකච්ඡාව ගැන කියන්නේ අපේ අන්තිම ආචාර්යවරියකට කතා කරාම මේ අද දවල් මෙන්න මේකයි කිව්වම සනරාමර කියන්නේ බුදුහාමුදුරුවෝ. අට නම්බම් එක කියන්න පුළුවන් ඉතින් මම මොකද එතකොට මම මේ කියන්න උත්සාහ කරන කාරණේ මතුවෙන කාරණේ දෙකක්. මම කියන්න උත්සාහ කරන්නේ සිංහල අන්තිම ආචාර්යවරියක් වුණත් මේ කරුණු කාරණා දන්න කෙනෙක් වුණත් එයාට හැඟිච්ච එක. නමුත් කෙනෙක් කියයි මම මේ යාට සිංහල බෑ මේ සිංහල වැරද්දුවා කියලා කිව්වා වගේ අදහසක් මතු කරන්න පුළුවන්. මම ඒ කාරණේ කිව්වේ එයාට ඒක හැඟිලා තියෙනවා. මට හැඟුණා.
ඉතින් ඒක වැරදි හැඟීමක් කියන එක තමයි අපි තේරුම් ගන්න ඕන. දැන් මෙතන මේ වචනේ ව්‍යාකරණානුකූලවත් එහෙම දෙන්නේ නැත්තම් දැන් මේක පැහැදිලිව පේනවනේ. එතකොට ඒක වැරදි දෙයක් සමාජගත වෙන එකක් නෙවෙයි අපි ඒක මේ නිලපදි කරනවා. එහෙම මේ අනරාමරත් කරන්න බෑ හැමෝටම. මේ අනුගමනාත්මක මම කතා කරේ නෑ. ඇත්තටම උතුමා මම දැක්ක ප්‍රශ්න යොමු කරනවා. මම ලුණුමිද සුමන සිරියා මම ඔබතුමාගේ විනාඩි දෙක දුන්නා කලින් ඊළඟට විපුලහාඳුරෝ විනාඩි දෙකක් දුන්නා තමන් තමාත්මගේ විනාඩි දෙකක් දුන්නා ඒකත් විනාඩි දෙකක් දුන්නා කවුද මම දෙන්නා කරගෙන යනවා ඉදිරිපත් කරනවා.